බැසිල් රාජපක්ෂට මුලහතක් තියෙනවා කියලා නේ කතාව තිබුණේ. ඉතින් මේ මුලහත එක දිගටම වැඩ කරාම මේව සර්විස් කරන්න ඕන. නිකන් බෑනේ ඉතින්. නඩ තෙල් දාලා සර්විස් කරන්න ඕන. ඒ සර්විස් කරන්න ගියා කියලා තමයි කියන්නේ අපිට. නෙළුම්මාවතෙන් තමයි අපිට ආරංචි මාර්ග සදාහන් කරන්නේ. ඉතින් පසුගිය කාලේ වැඩ පෙන්නන්න බැරුණොත් ඒක. ඒ නිසා තමයි ඔය අනිත් එක ජනවාරි 18 වෙනිදා අලුතින් පාර්ලිමේන්තුව කැඳවනවනේ. එදාට ජනාධිපතිතුමා රාජාසන කතාව කරනවා. ඒකට මේ මුලින් ඉතින් ගෝඨාභයට දෙන්න ඕනේ ස්පෙෂල් ඉන්ට්‍රොඩක්ෂන් දෙන්න ඕන කවුද? අපේ කවුද? බැසිල් ලොක්කා. බැසිල්ට එකයි මොළ සර්විස් කළා. සුප්‍රී මොළ ටිකක් ගහලා සුප්‍රී විදියට කතාවක් දෙන්න ඕනේ එදාට. බලමු. දෙන විදිය කතාව. ඒ වගේම දැන් බැසිල් කිව්වම අපිට මතක් වෙන්නේ කොහෙද? ඇමරිකාවනේ දැන් අපි පානදුරේ. පානදුරේ ලාල් පෙරරා කියනවා මම. ඒතර අපේ චන්දනාම ලේඛනයේ තියෙනවා අපේ නම. දැන් ඒ වගේම එක එක් පුද්ගලයන්ට එක එක නම් තියෙනවා. ද උඩුවේ කිව්වම උඩුවේ ධම්මාලෝක. කිරිබත්ගොඩ ගියපු කාල ලුණු මිරිස් එන්නේ. ආ ලුණු මිරිස් නෙමෙන්නේ. කිරිබත්ගොඩ ඥානානන්ද එන්නේ. ඉතින් ඒ වගේම බද්දේගාන සංජීව, කඩුවෙල වසන්ත, මොරටු සමන්, ඒ වගේ තව ගොඩක් තියෙනවා. මරදාන චොප්පේ, ඒ වගේ තියෙනවා. දැන් බැසිල්ට දැන් දෙතියෙන්නේ එහෙනේ ඇමරිකාවේනේ. ඉතින් ඒ වගේම දැන් ගෝඨාභය මහත්තයාගේ පුතා එයාගේ නම මතක නැහැ. එයාට ඉගැන්නුවේ එක්කෙනාටත් දුන්නා ආයෝජන මණ්ඩලයේ වගේ තැනක ලොකු සභාපතිකමක් දුන්නා. මොකද මේ එයාත් ඉතින් මැදමූලණ ඉගෙන ගත්තේ නැහනේ. එයාත් ඉගෙන ගත්තේ ඇමරිකාවේ. මේ අනාසේවත් කියාගෙන යන්න ඕන. ඉතින් බැසිල්ට තියෙන්නේ ඕ ලෙවල් විතරයි. දැන් පන්තියේ යාළුව තමයි රාජිත සේනාරත්න. ඒ වගේම සරත් පොන්සේක මහත්තයා. දැන් රාජිත සේනාරත්න මහත්තයා ඕ ලෙවල් පාස් වෙලා ඒ ලෙවල් කළා. ගියා විශ්වවිද්‍යාලෙ ගියා මේ වෛද්‍ය පීඨයට ගියා. වෛද්‍ය පීඨයට යන අර එක ලකුණයි මදුනේ දන්ත පීඨයට ගියා. ඊට පස්සේ සරත් පොන්සේක මහත්තයා කැඩට් ඔෆිසර් ගියා. ඒ ලෙවල් පන්තියේ ඉඳද්දි තමයි කැඩට් ඔෆිසර් ආවේ. ඉතින් ඔය එකක්වත් කරේ නැහැ බැසිල් මහත්තයා. මොකද ෆේල්නේ. ඕ ලෙවල් ෆේල් කියන්නේ මේ ඉන මෝඩයි. ආනන්දේ වගේ ස්කූල් එක ඕ ලෙවල් ෆේල් කියන්නේ අති දීර්ඝෝ මහා මෝලා. ඒක පොඩක් උසයි. අති දීර්ඝෝ මහා මෝලයි කියලා තමයි ඒ කාලෙත් කිව්වේ. ඉතින් මේ ඉතින් ඕ ලෙවල් ෆේල් වුණාන් පස්සේ මැද මූලනේ ඉතින් ලොකු වතුත් නැහැනේ. මේකලා ලොකු ආදායම් මාර්ගයක් නැහැ. ඒ කාලෙ ඉතින් වත්තක් තිබුණා තමයි පොල් වත්තක් මේ අක්කර 10ක 15ක කුඹුරක් තිබුණට ජීවත් වෙන්න මදි. බැසිල් මේ අනුරු බණ්ඩාරනායකට හේතු වෙලා ඔය ඉල්ලගත්ත. එතකොට මේ අනුරු බණ්ඩාරනායක ගෙදර තමයි හිටියේ. අනුරු බණ්ඩාරනායකගේ නිකන් යාළුවෝ වගේ ගෙදර ඉන්න කාලේ තමයි ගාමිණිසා නායක සෙට් වෙලා ගාමිණිසා නායක මහත්තයාගේ සම්බන්ධීකරණ ලේකම් වශයෙන් ගියා. ගිහිල්ලා හැබැයි මේ අනුරු බණ්ඩාරනායක කිව්වලු මම ඔයාලට රන් දෙන්න PR වගේ තනතුරක් කියලා. නෑ නෑ එපේකවලු එක දිගටම ඉන්න ඕන කවලු මං කැමතියි කවලු මේ අර ඔය සම්බන්ධීකරණ ලේකම්ලට නම් දානවා විතරනේ. වැඩ කරන්න ඕනේ නෑ. බඩිය ගන්න විතරයි තියෙන්නේ. තවමත් එහෙමයි. ඒ දා ඉඳලාම එහෙමයි. මම අද වෙනකම් වෙනසක් නෑ. එදත් තිබුණේ එහෙමයි. ගම්සානා කියලා කාර්ය කරන 70 තමයි කාරියටම පටන් ගත්තේ. ඉතින් මේ එතුමා සම්බන්ධීකරණ ලේකම් වගේ ඉන්නකොට ඔය කැන්ටින් ගත්තා. ගිරාදුරු කෝට්ටේ ඒ වගේ තව තැන්වල කැන්ටින් ගත්තා. ඒ කැන්ටින් නිකන් හයිෆයි කැන්ටින් නෙමෙයි. සාමාන්‍යයෙන් කැන්ටින් දෙන්නයි තුන්දෙනා ඉන්නේ. ඒ එතන අපේ මේ පොළොන්නරුවේ පැත්තේ මාමා කෙනෙක් ඉන්නවා. එයා කිව්වා බැසිල් මහත්තයාගෙන් තේ බිබු කට්ටි ඉන්නවා කියලා. සත පහයිලු ප්ලේන්ටි ඒ කාලේ. ඉතින් බැසිල් මහත්තයා ඉතින් තේකක් අරන් ඇවිල්ලා දෙනවලු. ඉතින් ඒ මා ලොකු මිනිස්සු නෙමෙයිනේ ඉතින්. දැන් ලොකු වුණාට. ඉතින් එතකොට ලස්සන හොඳ පර්සනලිටියක් තියෙන කොල්ලෙක් නිසා ඒවලු කවුද කියලා. ඩී රාජපක්ෂගේ පුතේ කියලා. ඉතින් හන්දන්නේ. ඉතින් එහෙම තමයි කතාව තියෙන්නේ. ඉතින් එහෙම තමයි මිනිසුන්ට හරියනවා. එක එක්කත් ඔය ලංකාවේ ඉන්න පෝසත් මිනිස්සු බලන්නකෝ. ඇවිල්ලා තියෙන කරත්තේ පිටිපස්සෙන් ආපු මිනිස්සු තමයි පෝසත් වෙලා තියෙන්නේ. මැලිබන් මුදලාල්ලා ඉඳන් ගත්තොත්, නවලෝක මුදලාල්ලා ඉඳන් ගත්තොත්. ඉතින් මේ දැන් අපි කියන්නේ මේ 77 පස්සේනේ ඔක උනේ ගම්සනායක ගී මේ ගම්සනායක වැරඩ ගී. ඒ වගේම මහින්ද රාජපක්ෂගේ පවුලේ ඕ ලෙවල් ෆේල් එකම එක්කෙනා ඔයා විතරයි. හැබැයි ඩඩ්ලි කියලාත් එක්කෙනෙක් හිටියා. ඩඩ්ලි රාජපක්ෂ කියලා එන උගත එක්ුණා. විශ්වවිද්‍යාලෙ ගිහලා ඉතින් කොමාරි යා අකාලේ මේ ගිහිල්ලා තිනවා. මන් දන්නේ කොමාරි මැරලා තිනවා. හැබැයි චමල් රාජපක්ෂ පොලිසියට ගියේ ඕ ලෙවල් පාස් වෙලා. SI ගියේ. ඒක බොරු කියන්න ඕනේ නැහැ. ඇත්ත කියන්න ඕන. ඒ වගේම ඊට පස්සේ යා වෙනම රත්මලානේ සිකියුරිටි ෆර්ම් එකක් කරලා තිනවා. එහෙම කතන්දර ගොඩක් තිනවා. නමුත් මහින්ද රාජපක්ෂ මහත්තයාත් ඕ ලෙවල් පාස්. ඕ ලෙවල් පාස්. ඒ ඕ ලෙවල් පාස් වෙලා කොමාරි 1977 පාර්ලිමේන්තුවට ගිහිල්ලා 77 පාර්ලිමේන්තුවට ගිහිල්ලා සිරිම බණ්ඩාරනායක මැතිණියගේ කාලේ අර වරප්‍රසාද යටතේ දුන්න මේ මන්ත්‍රීවරුන්ට ලියන්න නැතුව ලෝයර් කෙනෙක් වෙන්න පුළුවන්, නීති උපාධියට යන්න පුළුවන් කියලා, නීති විද්‍යාලයට යන්න පුළුවන් කියලා. නමුත් ඒක එක අවුරුද්දයි දුන්නේ. නම එතුමා එන්ට්‍රස් කරන්න නැතුව ගියා. වෘත්තියේ ගරුත්වයේ කෙලසනවා කියලා ඒක නැවතුවා. සිරිම බණ්ඩාරනායකම නැවතුවා. හැබැයි chance එක හිටියා
මහින්ද මහත්තයර මහින්ද මහත්තයා කොමාරි විභාගය ගත්තා ඒක කතන්දර ගොඩක් තියෙන ඒක කතා කරන්න ඕගොල්ලෝ දන්නවනේ ඒ කතන්දර ඒ ඕන්නෑ කතා කරන්න ඒ වගේම ගොඩාවේ මහත්තයත් ඕ ලෙවල් පාස් එයා ගියා කැඩට් ඔෆිසර් මේ බැසිත් තමයි ඔක මේ මේ ඉගෙන ගත්තේ නැති මේක ඉතින් මේකනේ මොළ හතයි කියන්නේ සමහරු කියන මොළ හතයි කියන්නේ හත පාස් කියලා ඉතින් අ බැලුවොත් දැන් ඇමරිකාවේදී දැන් සර්විස් කරලා ආවට පස්සේ තමයි තියෙන්නේ මේ නවය වාරික ගෙවන්න තියෙනෝනේ අම්මෝ බලමුකෝ නවය වාරික ගෙවන්න හැටි බංකොලොත් රාජ්‍යයේ ගැට්ටේ ඉන්නේ දැන් අර මූඩිස් ආයතනයේ කියනවා සදා සොත්ති කියලා මේක ගෙවා ගන්න බැරි වුණොත් මොකද මොළ හත වගේම එතුමා කුජහතේ වුණාමත් හතයිනේ කුජහතේ තියෙනකොට ගෑනිත් මරනවා කියන එහෙම කතන්දර තියෙනවා මන් දන්න ගොඩක් තියෙනවා කතන්දර කොහොම හරි කමන්නේ නැහැ හැබැයි ලකි 7 කියලාත් කියනවා ඒකනේ මේ මොළ හතයි කියන්නේ අපේ අය අනිත් එක කියනවා නයි හත් දෙනෙක් කියනවා හත් හත් සත්පත්තිනි දෙයියොත් කියලා කියනවනේ ඉතින් ඒ වගේම කොළඹ හතේත් කියනවා මම හොඳ මේක තමයි 77 අපි කෑවේ මොනවද ලාවුළු කෑවේ පරිප්පු තිබුණේ නැහැ අම්මෝ තීච්ච ඇඳුම් තිබුණේ නැහැ මේ වගේම කාලකන්ණි පරිච්ඡේදයක් තමයි තිබුණේ දුප්පත්කම කියනක ඉහවා ගියා මිරිස් පොළු හාල් පොළු ඔක්කොම දාලා කන්න බොන්න නැති යුගයක් උදා වුණා ඒ 77 දෙවිනීනම තමයි මේ ගහන්න ලෑස්ති වෙන්නේ කියලා අපි අහනවා දැන් අපි කියනවනේ හෙන හතම වැදියන් කියලා හෙන හතම වැදියන් කියලා එන හතෙන් තමයි මන් දන්නේ අපිට දැන් හෙන හතම වැදිලාද මන් දන්නේ අපිට වෙලා තියෙන්නේ ඉතින් ඒ වුණාට කමන්නේ කොහොම හරි බලමු බැසිල් රාජපක්ෂ රට ගිහිල්ලා ඇවිල්ලා මොන වගේ කස්තිරිමක් නාඩගමක් උපාය මාර්ගයක් ගනීද කියලා අපි නම් කල්පනා කරන්නේ බැසිල් මහත්තයාට නම් හරි ගියා නේද ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපති නැත්තම් බැසිල් මහත්තයා ලංකාවට එන්නේ නැහනේ. ඒ ඉතින් මොකක් හරි දැනක ඉන්න පුළුවන්. බැසිල් මහත්තයාට හරියට සිංහලත් බෑනේ. සිංහල බැරි කට්ටිය කියනවා. එතුමාට ඉංග්‍රීසි පුළුවන්ලු. අනේ මන් දන්නේ නැහැ. ඉංග්‍රීසි ෆේල් කියලා තමයි කියන්නේ. දැන් ඔය පිට රටවල වල ගිහිල්ලා වැඩ කරන්න ඉංග්‍රීසි ඕනේ නැහැ. මාත් රටවල වල ගිහිල්ලා තියෙනවා. පිට රටවල අපි එතුමු ඔය ෂෙඩ් එක වැඩ කරන්න. ඉංග්‍රීසි ඕනේ නැහැ. යස් සර්. තැන්ක් යූ සර්. තැන්ක් යූ. එච්චර වචන තුන හතරයි ඕනේ. රට ගියේ උන්ට ඉංග්‍රීසි බෑ මේ කර ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් තියෙන අය ඉන්නවා ලොකු රාජ්‍ය ආයතනවල වැඩ කරපු අය ලොකු කම්පැනි වල වැඩ කරපු අයට පුළුවන් ඉංග්‍රීසි නමුත් ඉතින් එහෙම එකකුත් බෑ තේරෙනවනේ කතා කරන විදියෙන් අය වැලේකනේ කියනකොට වචන 3400ක් කියනකොට කොච්චර වැරදිද කියලා දෙයියනේ ඉතින් එතුමගේ සංසාරයේ පිනට ජනාධිපති අයියාපු නිසා එතුමා ගොඩ ගියා සංසාරයේ පවට පූර්වයේ කරුමෙට අපි එතුමගේ යටතේ ඉන්න උනා ඒ රාජපක්ෂලා යටතේ ඉන්න උනා කරුමේ අපිට දිගටම පරිසම් දෙයිද කරුමේ අපිට බැයිද මාරු කරගන්න ටොක් විත් ලාල් මගේ YouTube channel එක එහෙනම් subscribe කරගන්න bell icon එකත් click කරන්න ජය වේවා